ර ආයුපන් උසස් පෙ සිංහල භාසාාව කොටසට අයත් සිංහල සාහිත්‍යය හෙටි සටහන් එක යටත අපි කතා කරනවා මෙතනදී පුරාථන පද්‍ය සාහිත්‍යයේ විධ අවධී පිළිබඳවත් සිංහලපද්්‍ය සාහිත්‍යයේ විශේෂ ලක්ෂණ කහිපයක් පිළිබඳවත් අපි බලමු ඊට මුලින් මේ අපේ ජීවිතයට හරිම සමීප නිතරාපී ආවිච්චි කරන ලස්සන කවියක් තිබෙනවා. ඔබට හුරුයිද ඔබට කොයිතරම් දුරට එක හුරු ස්වභහාවයක් වනුම් කරන නොද කියලා අපි පළමු. දහාමට සරකෝට එලුුවෙන් පෙරකි කවයට සිත හදා සිට නිසැකි සිහිකොට කන්ද පිලිවෙෙල දොස් නොයකි නිවනට සපෑමිනිි සංග සෑට නමෙකි විධගම මහා මෛත්‍රිය තරුන් වහන්සේ නොවැට සගරාද මේ පදදි නිර්මාණයත් පුරාථන සාහිත්‍යයට පුරාථන පද්්‍යය සාහිත්‍යයට අයිති ලෝවට සඟරාව කියන කෘතියට අයිති වෙන අරතවත් එවගේ හරිම චමත්කාර ජනක වූ කාවි නිර්මාාණයක්. අපි මේ විදිහේ කා්‍ය නිර්මාණ බොහෝමයක් ඉදිරි ීතිය අත්්‍යයනය කරන්නට බලාපොරොත්වෙනවා ඊට පෙර පද්්‍ය සාහිත්‍යය හා සම්බන්ධ ජුගයන් එවගේම පද්්‍යය සාහිත්‍යය තුළ හල ාන පද්‍ය හිත්‍යය තුළ දක්නට ලැබෙන ලක්සණ කහිපක් තමයි මෙතනද අපි අද කතා කරන්නේ. පලවිනිටම පුරාථන්‍රද්‍ය සාහිත්‍යය විධ අවදීන් තිබෙනවා ඒ අවදීන් ටිකමුණවද කෙ ලපි බල පළවෙනි සාහිත්‍ය අවදිය අනුරාධ පුරාවදිය අනුරාධපුර යුගය. දෙවැනි සාහිත්‍ය අවදිය පුරාතන පද්්‍ය සාහිත්‍ය අවදිය පොළොන්න්නරු අවදිය. තුන්වැනිි පද්්‍ය සාහිත්‍ය අදිය දඹදන අවදය. ඊළඟට ගම්පල එළඟට කුරුණෑගල කෝට්ටේ සීතාවක සහ මහනුවර කියන සාහිත්‍යය යුගයන් අපිට දැකගන්නට පුලුවන්කම තියෙනවා අනුරාධපුර යුගය පොළොන්නර යුගය දඹදින යුගය ගම්පොල යුගය කුරුණෑ කළ යුගය කෝට්ට යුගය සීතාවක යුගය මහනුවර යුගය මෙ මේ යුගයන් ටික අපි හඳින් මතක තපා ගන්නට ඕන. මේ යුගයන් අනුරාධපුර ොලොන් අරු දඹ දෙන ගම්පොල කුරනෑගල කෝට්ටේ සීතාවක සහ මහනුවර කියන යුගයන්. ඊළඟට අපි කතා කරමු පුරාථන පද්‍ය සාහිත්‍යයේ ලක්සන මොනවද කියලා. සන්ධර්බීය ලක්සන කියන පළවෙනි අංකේ යටතේ ගත්තට පස්සි සන්ධර්භය කාව්‍ය ඉදිරිපත්වෙන සන්ධරපය අනුව මහාකාව්‍ය කණ්ඩකාවිය ෝසකා චම්පපුකාව්‍ය කියලක් කාව්‍ය වර්ගී කරනයක් දකින්නට පුළුවන්. හොනවද මහාකාවිය කණටකාවිය හෝසකාවිය සහ චම්පපුකාවිය යනුවෙන්. ඊළඟට කාව්‍ය නිර්මාණයේදී භාවිත කළ විරිත් පිළිබඳ බවධානයමු කිරීමේදී කීවිරිත් සිව්පදවිරිත් සිලෝවිරිත් කියන ලක්සනත්. සන්ධර්බීය ලක්ෂණ යට දෙ අපට දක්වන්නට පුළුවන් සන්ධර්බී ලක්ෂණ යටතේ කාවී වර්ගී කරනය වනව මහාකාව්‍ය ක්ඩකාවත් කෝසකාවය චම්පපුකා්‍ය කියලා එවගේම කාව්‍ය නිර්මාණ සිදු වී ඇති ආකාරයන් අනුව ගේ විරිිත්වලට අ රචන වූ කාව නිර්මාණ සිව්පද විරිතට අනුව සිව්පද විරිත්වලට අුව රචනාව වූ කාවී නිර්මාණ එගේ සිලෝ විරිත් අනුගමනය කරමින් රචනාව වූ කාව්‍ය නිර්මාණ කියන කා නිර්මාණ අපිට දකින්නට පුළුවන්. ඉළඟට අන්තර්ගතය කියන දෙවනිියංකයේ යටතිය බලමු මුනවත කාව්‍ය නිර්මාණවල අපිට තවත් කතා කරන්නට තියෙන ලක්සන. ජාතක කතා ඇතුත් කාව්‍ය. ජාතක කතා ඇසුරෙන් ජාතක කතා වල සිදුවීම් ඇසුරෙන් රචනාව වූ කාවී නිර්මාණ රැසක් සිංහල පුරාථන පද්්‍යිය සාහිත්‍යයට ඇතුළත්වතිබෙනවා. උදාහර ලෙස ගත්තව සසඳාවත මෝදය උදාවත වැනි කාව නිර්මාණ පද්ධ නිර්මාණ කා්‍ය සංග්‍රහ ජාතක කතය සුලලින්ක් රචනා වෙලා තිබෙනවා ඉඟට බුදුගුණ ඇතුළත් වෙන කාව්‍ය නිර්මාණය බුදුගුණා ලංකාරය බුදුගුණා ලංකාරය ඊළඟට සන්දේශ කාවිය සන්දේශකාවය පරවි සන්දේශය හන්සන්දේශය ගිරා සන්දේශය කෝුල් සන්දේශය ඒ විදිහට සන්දේශකාවියන් රැසක් තිබෙනම අපි ඉතිරයේදී ඒ පිළිබඳවත් කතා කරනවා. ඊළඟට තවත් විශේෂකා විසේෂයක් තමයි ප්‍රසස්තිකාවිය කියලා කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් පැරකුම්බා සිරිත පැරකුම්බා සිරිත රසස්්ති කාව්‍යයක් විදිහට අපිට දක්වන්නට පුළුවන්. ඊළඟට තවත්කාවී විශේෂයක් තමයි උපදේශකාව්‍ය උපදේශකාව්‍ය උදාහරණ ලෝවැර සඟරාව සුභහසිතය ලෝකෝපකාරය. අපි සඳහන් කරපු උපදේශාත්මක කාව්‍ය ඇතුළත්තුනෙත් මේ ලෝ වැඩ සඟරාවට හෙමනම් ඒ කවි ඇතුළත් වනේ උපදේශකාවිය කියන කාව්‍ය විශේසියට. හොඳ ඊළඟට තුන්වෙනි අංකයට තේතියෙන්නේ. පුරාධන පද්‍යිය කෘති රජචනා කිරීමේ අරමුණමනවද කියලායි. දු රිත්ත වරණාත්මක විදිරිපත් කිරීමත් එවගේ චතුරු වර්ග පල සම්පත්තිය ධර්ම අර්ථ කාමමෝක්ෂ කියන මේ සම්පත් ලකා කර ගැනීම සහ ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීම කාව්‍ය නිර්මාණ සිදුකිරීමේ සිංහල පුරාතන අධ්‍යය නිර්මාණය කිරීම අරමුණු පවට පත්ව තිබෙනවා මනවද අපි නැවතත් බලමු බුදු සිරිත වරණාත්මක විදිරිපත් කිරීම පෙදෙන් බුදු සිරිත්ත පෙඩෙන් බුදු සිරිත්ත. ය බස්ලකරහහි සඳහන් වෙන ආකාරයට පද්ධියෙන් නම් උතුම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය පිළිබඳව විස්තර කිරීම බසින්වත් සිරිත්තෑ ඒ විදිහටයිසය බස්ල කරහි සඳහන් කරන්නේ ඒ විදිහට අදහල් සිදිරිපත් වෙච්ච සිංහල පුරාථන පද්ධිය සාහිත්‍යය තුළ බුදුරජාණන් වහන්සේගේ ගුණ ඇතුළත් වෙන විශාල සාහිත්‍ය නිර්මාණරාසියක් අපිට දැකගන්නට පුළුවන්කම තිබෙනවා. එවගේම හතරවෙනි අංකේ යටත අපි කතා කරමු වරනා මාර්ගයේ කාව්‍ය අලංකාර ඉදිරිපච් කිරීම සඳහා ජොතාගනු ලබන්නේ කාව්‍ය අකාර ඉදිරිපච් කරන්නේ මොන ආකා මොන ආකාරෙන්ද කුමන ආකාරයෙන්ද කියන කාරණය මෙතනැති කතා කරන්නේ සියබස් ලකර තුළ ඇතුළත් වෙන ංහල කාව්‍ය අලංකාර තමයි පුරාථන පද්්‍ය සාහිත්‍යය තුළ අපිට වැඩි මනත් දකින්නට පුළුවන්කම තිබෙන්නේ ඒවකින් ඒවගේ ජන කාව්‍ය සම්ප්‍රදාය තුළ ඉදිරිපත් වෙන සමහර ලක්සනත් අපිට දැකගන්නට පුළුවන්කම තියෙනවා පුරාතන සිංහලපද්්‍ය සාහිත්‍යය පුරාතන සිංහලපද්ධී සාහිත්‍ය තුළ දැකගන්නට පුළුවන් සියබස් ලකර තුළ ඇතුළත් වෙන කාව අලංකාර ඒගේ ජනකාවි සම්ප්‍රදායි තුළ දක්නට ලැබෙන ලක්සණවලට අනුව නිර්මාණි වූ බොහෝ පුරාථන පද්ධිය නිර්මාණ අපිට දැකගන්නට පුළුවන්. ඒවකීම පස්වනිකාරණය යටත අපි කතා කළොත් මධ්‍ය සිංහල යුගයේ හිෙදී මහාප්‍රාණ අක්ෂරවලින් තොරව සිදස් සඟරා වරණමාලාවේ ඇතුළත් වෙන අක්සර සහ පදභාවිත කරගෙන සිදස් සංගරයෙහි අද භාවිත කරගෙන අමිශ්‍ර වූ සිංහල විවහාර භාවිතයෙන් අමිශ්‍ර වූ කියල කියන්න මිශ්‍ර නොවූ පාලි සංස්කෘත වගේ භහසාාවලින් වචන සම්බන්ධ නොකර සිංහල භාසා තුළ තිබෙන වචන පමණක් පාවිච්චි කරගෙන කාව්‍ය නිර්මාණ සිදු කිරීම දකින්නට පුළුවන් හැබැයි පස්සේ කාල වෙනකට භහසාමාත්‍යය විදිහට පාලි සංස්කෘත වචන මිශ්‍ර වූ භාසාමාතයනුත් ද්‍ය නිර්මාාණවලද සාහිත්‍ය නිර්මාාණවලද ඇතුළත් කරගෙන ඇති බව දකින්නට පුළුවන් මුලින්ම භාසා මාත්‍යය ලෙස මධ්‍ය සිංහලයුකයේති පද්‍ය නිමා සඳහා පද්්‍යකරණය සඳහාජතාගෙන තිබෙන්නේ සිදස් සඟරාවේ වර්ණවාලාේ ඇතුළත් අක්සර සහ වචන බව එ අනුව අපිට ප්‍රකාශ කරන්නට පුළුවන්කම තිබෙනවා එහෙමන සිංහල භාසාාව තුළ ඇතිබෙන පුරාථන පද්්‍ය සාහිත්‍යයේ තිබෙන විශේෂ ලක්ෂණ අවදීන් ටිකපි කතා කළ එවගේම පරාථන පද්ධි සාහිත්‍යයේ විශේෂ ලක්ෂණ, සඳර්බී වසීන් කාව වර්ගීකරණය වෙනනාආකාරේ, විරිත් අනුව කාවි වර්ගී කරණය වෙනආකාරය අන්තර් ගතයනුව වර්ගීකරණයන් සිද වෙන ආකාරය එවගේම පුරාතන පද්ධිය කෘති රජනා කිරමි අරමුණු අනුව අරමුණු කියලා අපි කතා කළ ඒවගේම කාව්‍යලංකාරය වරන්නාමාර්ගය කුමක්ද කියල කතා කලා ඒවගේම භහසා මාත්‍ය කුමක්ද යන්නත් අපි කතා කලා එසේ නම් අපි ඊළඟ දවසේදී තවත් මෙවැනි වැදගත්වෙන තොරතුරු අපි සාකච්ා කරම ඊළඟට අපි සාකච්ඡාරන්න පලාපොරොත්තු වෙන්නේ එක්කෙක් සාහිත්‍යය අවධිය තුළ රජන වූ සාහිත්‍යය නිර්මාණ සහ එම නිර්මාණ කරන ලද කරතුරුවරුන් කවරුන්ද කියනක පිළිබඳවයි සාකච්ඡාව අපි සිදුකරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙවැනිම පහසුවෙන් ග්‍රහණය කරගත හැකි කෙටි සටහන් ආකෘතියෙන් ඔබට ඒ තොරොතුරු කියාතින්නට බලාපොරොත්තු වෙනවා. එසේ නම් පිරිවෙන දහම් පාසල අපගේ නාලිකාව සමඟ සම්බන්ධවෙන්න සිංහල භාහා සිංහල සාහිත්‍යය පිළිබඳම පුළුල් අවබෝධයක් සහ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට ඔබට අපි අත්තලක්වෙන බව සඳහන් කරන්නට කැමැතියි. इसे नाम धीरवान सरना